මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයා හැටියට ඉංගියන් වගේ දැනෙනවා. මේ වෙනකොට අර ජනාධිපතිතුමාගේ වචන වලින් කියනවනම් එතුමා කිව්වා මේ කොන්ද පණ නැති අය කියලා කියන්නේ උරගියෝ කියලා. නයි පොළොංගු ඒගොල්ලෝ තමයි මේ කොන්ද පණ කොන්දක් නැති අය, අනිත් අය කොන්දක් තියෙනවා කියලා. ඒ වගේ නයි කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළේ රිංගලා ජනාධිපතිතුමාගේ උඩකු කුක්කු හැටියට කටයුතු කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අවසානයේ මේ අය කරන හානිය අපට දැනගන්න ලැබෙනකොට මේ නයි වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලවත් පෙන්නලා බෙහෙත් කරන්න බැරි විදියට මේ පක්ෂය කාලය විනාශ කරනවා කියලා මට හිතේ. මේ අය ජනාධිපතිතුමාගේ උඩකු කුක්කු හැටියට පෙන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මේ රටේ ප්‍රගතිශීලී කඳවුර එකට වැඩ කරන්න, අනිකුත් සියලුම දේශපාලන පක්ෂ අරන් යන වැඩපිළිවෙලට ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඉල්ලන ඉල්ලීමට කන් නොදී තනි මතයට වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පේනවා. මම ඒක කියන්නෙම එයා සමහර උදවිය එක්සත් ජාතික පක්ෂයේ කාලයක් ඉස්සේ ඉඳලා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවට සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයේ සඳහා ගෙන එන්නට වෙරදරපු අය. එයා පක්ෂයේ විවිධ තනතුරු වලත් රටේ වෙනත් තනතුරු වලත් ඉදිමින් අද එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහත්මයා UNP නායකය කරන්න බැරි වෙච්ච තැන අද ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාව සහ ඒ දේශපාලන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා කරන්න කටයුතු කරන බව මට පේනවා. ඒක පරාජය කරන්න ජනාධිපතිතුමා අවශ්‍ය කරන කටයුතු කරනවා විශ්වාස කරනවා. එතුමා ස්ථිර වශයෙන්ම UNP විරෝධී පිළේ තමයි දිගින් දිගටම දැන් කටයුතු කරනු ලබන්නේ. එතුමාගේ පක්ෂය ඇතුළත එතුමා එහෙම තමයි අපිට දැනුම් දීලා තිබෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා මේ උඩකු කුක්කු හැටියට ඉන්න මේ විෂකුරු සර්පයන්ගේ මේ කොන්ද පණ නැති මේ උරගයන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. මොකද සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය හැසිරෙන්නේ ඒ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනා වූ පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය පැත්තට නෙවෙයි ඊට විරුද්ධ පැත්තට කියන කාරණය මට පේන නිසා.